අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අධිභාර පනත් කෙටුම්පත ආනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි පාර්ලිමේන්තු සරල බහුතරයකින් සම්මත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි නිමල් ලාංසා සිය දුහුරෙන් ඉල්ලා අස්වේයි ඉන්දන හරියට බෙදනවාද බලන්න පිරුම් හල්වලට යුද හමුදාව ප්‍රවෘත්ති සාකච්ඡාව මැද්දේ දේව කන්නලව්වක් මේ අද දින කරන්නා වූ කන්නලව්ව රටට ජාතියට සෙත්පතා කරන්නා වාගේම මේ විදුලිය තවත් ගෑස් නෞකාවක් දිවයිනට රට පුරා සිලින්ඩර් පෝලිම් ගෑස් නිසා රත්ගම රත් වෙයි ඉල්ලුවට ලැබුණේ නැති IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. රනිල්ට වාර්තාව දෙන්න සභානායක දිනේෂ් ලෑස්ති. 70න් පසු ඉන්දියාවෙන් කන්න ණය ඉල්ලු එකම ආණ්ඩුව ගැන කිරියැල්ල කියයි. අපේ රටට ඉහළින් අහසත් විකුණන්න යන බව නලින් බණ්ඩාර හෙළි කරයි. සියතේ අරවින්ද අකණ්ඩව හත්වන වරටත් ජනතා නිවේදක සම්මානෙන් පිදුම් ලබයි. බලශක්ති ඇමතිගේ රියදුරා පෞද්ගලික ආරවුලක් නිසා ඝාතනය කරයි. සාම සාකච්ඡා වලින් ලැබෙන ඕනෑම තීරණයක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරනවා යුක්‍රේන ජනපති කියයි. රුසියාව සහ ඇමරිකාව අතර අර්බුදය උග්‍ර වෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාංසා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයයි ඔහු දැරුවේ. ඔහු සිය අමාත්‍ය ධුරේ වගකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා තිබෙනවා. ඒ 2022 පෙබරවාරි 22 වනදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම ලිපියේ සඳහන් කළ කරුණු තව දුරටත් අමාත්‍යාංශය තුල සිදුවන බව ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වනවා. රටේ ජනතාව විඳින දුක තව දුරටත් බලා සිටීමට හැකියාවක් නැතයි නිමල් ලංසා මහතා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා. ජනතාව විඳින දුක තව දුරටත් බලා සිටීමට සිය හෘද සාක්ෂිය ඉඩ නොදෙන බව වැඩි දුරටත් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වනවා. ආන්දෝලනයකට තුඩු දුන් අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දීලා තියෙනවා. එය සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවට දැනුම් දී තිබෙන බවයි නියෝජ්‍ය කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. IMF වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති නිසා එය වරප්‍රසාද කඩකිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඉන්දියාවෙන් ගත්ත ණයවලට හිලව් කළේ මොනවද කියලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රශ්න කර සිටියා. රටේ දෙන්න දෙයක් ඉතිරි වෙලා නැති නිසා අහසත් ඩොලර් මිලියන 29කට විකුණන්න කැබිනට් පත්‍රිකා ගහලා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එෙහිදී අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට දැනුම් දී ඇති බවට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය අනුව මෙම කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති බවයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ. පනත් කෙටුම්පත හෝ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව හෝ 13 වන ව්‍යවස්ථාව සමග අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරනු ලැබ ඇත. එකී අධිභාර බද්ධ නැමැති පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරකින් වළංගු ලෙස සම්මත කරනු ලැබිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් සඳහන් කරයි. IMF වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. ඉන්දියාවෙන් ලබාගත් ණය සඳහා කොන්දේසි මොනවද? අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ වාද විවාද ඇති වුණා. අපිට පොරොන්දු වුණා මේ සභාවේදී IMF සම්පූර්ණ වාර්තාව ලබලා දෙනවා කියලා කීප වතාවක්. අද වෙනකන් මේ වාර්තාව මුදල් අමාත්‍යාංශය මෙහාට ඉදිරිපත් කළා නැහැ. මේක වරප්‍රසාද කඩකිරීමක්. මං හිතන්නේ මෙතනදී අපි නියෝග දෙන්න ඕනේ මහා බැංකුවේ අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලයටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් මේක ඉදිරිපත් කරන්න කියලා. නායකතුමනි අපි විශ්වාස කරන්නේ හිටපු අමාත්‍යතුමා කියන විදිහට වරප්‍රසාද ප්‍රශ්නයක් කියලා ආටිකල් 41 යටතේ තිබෙනේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. ඔවුන්ගේ එකඟතාවයක් තියෙනවා. ඔබතුමා ඉල්ලන වාර්තාව අපි ඉදිරිපත් කළා නැහැ. අපි ඉදිරිපත් කරනවා. It's available to the whole world.
Honorable former Prime Minister wants the specific document to be presented. So we have agreed. We will proceed. Udalna Matubada India Hilla. Michala Nayakandrava Kalatino Apidana Mono Asankilwa the Gila. It would have Dilatino, Tinel Tanki Dilatino. Then Nebula Hamadema Dila may appear at a me should the Kanda Dena than Nagano. The Parliament may cut to me what Hasikato Granda Bulun. Masa Ura Parliament to Ailane. Apine Karoli, Apidana, Mono Karna Gila. It would India, Mono Poronduna, the Mono Asaki, what the Varai to Lagila Raji. Pakistan, Varta, then Labilatino. Pakistan, Varta, Pitu Tisdekatino, a Vigrahagand, a Pitu Siakino, Datek, a Datatama, Vedagatne Capito, Vedakatu Karan, Vipakshe, Pradana, Sangvidaka, Tumako, India, and Labagat, Adaragan, make a Vishesh, I Palavini without India, Mehmudauka Latin, make Eke, Katayan or Rate, Enisa Mangitan, Vagaki Matino, Videshamatu Anata, Mudalamatumat, Megan, Padilikaran, Tukamatino, Anu, Egan, Visheshem, Prakashkaran, appear at a Dida. Vividanu Valet Potuda, Kisimandua, India, Kanana Gatte. If you read the cabinet Patrika, Nikut Kalatina, dollar million, Visina made up a Hasavikuran, Ape Avakase, dollar million, Visakan, Merate, Sampatikula, Hasatikula, and Patala, Mudalamatuma, Parliamentary, Mayor, Prasna, and Avakuran, then Apilane, IMF, Dibuata, Dibuata, Nodis, Dibuata, Nodis, 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 වාර්තාව ලබා දීලා නැහැ. එතකොට ඒ වාර්තාව ලබා දුන් වහාම අපි පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කරනවා ගරු නියෝජක. හොඳයි බොහොම ස්තුතියි. අපිට කොපි දෙකක් ලැබලා දීලා තියෙනවා මහ බැංකුවේ අධිපතිටයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට. පකිස්තානයේ වාර්තාව IMF වෙබ්ආඩ්‍රිවල දාන ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩ දුන්නත් ඇති එතනින් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි රජයේ පැහැදිලි විස්තරයක් දුන්නා. වෙබ්ආඩ්‍රිවල දාන ඉඩ දෙන්න. තප්පරයක් දෙන්න මේ මන්ත්‍රීවරයාට අපි අයිතිකාරයෙක් දෙන්න අපිට. තවත් ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ ගෑස් නැවේ ගෑස් ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. තවමත් රට පුරා ගෑස් හිඟයි. ගෑස් පෝලිම්වල උණුසුම් තත්ත්වයන්ද දැන් නිරන්තරයෙන් වාර්තා වනවා. ගෑස් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගේ සඳහා ගෙවීම් සිදු කළ බවත් කෙරවලපිටිය පාරයන්තය සඳහා ගෑස් තොග ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. මෙම ගෑස් නෞකාවෙන් ගොඩබාන ගෑස් තොග දවස් 3කට පමණක් ප්‍රමාණවත් බවයි තෙල් වරාය වෘත්තීය සමිති පවසන්නේ. ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් ලක්ෂ 1000ක් අතර ප්‍රමාණයක් මේ වන විට වෙළඳපළට නිකුත් කරනවා. නමුත් තවමත් රට පුරා ගෑස් පෝලිම් වල අඩුවක් නැහැ. මේ ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පැවති ගෑස් පෝලිමයි. ගෑස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කරාපිටිය ප්‍රදේශයට විශාල පිරිසක් රැස් වී සිටියා. මේ බණ්ඩාරවිල නගරයේ අද පැවති ගෑස් පෝලිමයි. රත්කම ප්‍රදේශයේ ජනතාවත් අද ගෑස් ලබා ගැනීම සඳහා අලියම 4 පමණ සිට රත්කම පොළ අසල රැඳී සිටියා. නමුත් ගෑස් රැගත් ලොරි රථය වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවට ජනතාවට තොරතුරක් ලැබී තිබුණා. ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය රත්කම පොළ අසලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. මේ හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය අද උදැසන පැය 2ක පමණ කාලයක් වසා දැමීමටයි පොලිසියට සිදු වුණේ. ගෑස් ටැංකියක් ලබා ගැනීම තමයි හිටියේ. නමුත් අද ගෑස් නැතු වුණා. ගෑස් දෙනවයි කියලා මේ රටේ ජනතාවගේ දුක් ගැනවිලි කියන්න කවුරුවක්වත් නැහැ දෙයියනේ. මේ මිනිස්සු ණයට ගන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. සල්ලි වලට ගෑස් ගන්න ඇවිල්ලා තියෙන්නේ. සල්ලි වලට ගෑස් නැහැ. අපි කියන්නේ මුන්ට මේව කරන්න බැරි නම් දාලා පළයව්. අන්න අද්ද කරලා වඳින්නම්. මේව දාලා පළයල්ලා. මේව කරන්න පුළුවන් මිනිස්සුන්ට මේව දීපල්ලා. මම කිල්ලන්නේ එච්චරයි. ජීයි ජීයි. ගෑස් තියව්. මේව නා උත්තර. එන්න කියාපිය. ඕල් ජිල්ලට. එන්න කියාපිය. මෙම විරෝධතාවය අතරතුර කාන්තාවක් සිහිසුන් වී ඇදවැටුණු බවත් අප වාර්තාකරු ප්‍රකාශ කළා. අනතුරුව රත්කම පොලිසියේ මැදිහත් වීමෙන් ගෑස් ලබා දීමේ පොරොන්දුව මත ජනතාව විසිරුවා හැරීමටයි කටයුතු කර තිබුණේ. ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල්වල දැඩි භූමි තෙල් හිඟයක්ද ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
ඉන්දන පෝලිම් රට හැම තැනම ජනතාවට පෝලිම් නවත්තුනවා කිව්ව බලශක්ති ඇමතිට තවමත් පෝලිම් පේන්නේ නැතුව ඇති. දැන් ඇමති ලොකුගේ ඉන්දන පෙරවුම්හල් වලට හමුදාව යොදවලා ඒ නිසා වරින් ජනතාවට ඉන්දන බෙදා හරිනවද කියලා නිරීක්ෂණයට සහ අධීක්ෂණයට. ඉන්දන අර්බුදය නිමවෙන පාටක් පේන තෙක් මානයකවත් නැති බව රට පුරා ඇති ඉන්දන පෝලිම් වලින් සනාථ වනවා. ඉන්දියා ණය ආධාරය යටතේ ලැබුණු ඩීසල් මෙට්‍රික් ටන් 35000 බෙදදීමේ කටයුතු ඊයේ දින සිදු වුවද තවමත් ඉන්දන පෙරවුම්හල් රැසක ඩීසල් පෝලිම් දක්නට ලැබෙනවා. එළමෙන මාර්තු 24 වනදා පෙට්‍රල් මෙට්‍රික් ටන් 35000ක්ද ඉන්දියා ණය ආධාරය යටතේ මෙරටට ලැබීමට නියමිතයි. මේ අතර ඉන්දන පෙරවුම්හල් සඳහා හමුදා ආරක්ෂාව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. හැබැයි බවුසර් රථ වර්ජනය අවසන් කරපු වෙලාවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමති ගාමිණී ලොකුගේ නම් කිව්වේ දින දෙකෙන් තුනෙන් පෝලිම් නවත්වනවා කියලා. හැබැයි නැවතුණු පෝලිම් නම් කොහෙවත් නැහැ. මේ අතර ඊයේ දින ඉන්දන පෝලිමේ සිවුවන බිල්ලට 6 ද රුපියෙකු හසු වුණා. මේට පෙර මහනුවර කඩවත සහ හොරගොල්ල යන ප්‍රදේශවලින්ද ඉන්දන පෝලිම්වල මරණ සහ මරා දැමීම් වාර්තා වුණා. මෙහෙම ගියොත් ඉන්දන පෙරවුම්හල් වලට හමුදා ආරක්ෂාව පමණක් නොව ළඟදීම ගිලන් රථ සේවාවකුත් ලබා දෙන්න කියලා ඇමතිට කියන්න කැමතියි. මේ අතර පවතින ඉන්දන අර්බුදයේ හේතුවෙන් මහනුවර කටුගස්තොට මැණික් කුඹුර විශේෂිතාර්ථික මධ්‍යස්ථානයේ දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු පැවසුවා. ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග රැගෙන එන රථවාහන අඩුකම මෙලෙස දෛනික කටයුතු වලට බාධා එල්ල වීමට හේතුව බවයි ආර්ථික මධ්‍යස්ථානයේ සේවකීන් පවසන්නේ. මුළු ලංකාවේම එළවලු වෙළඳාම පළතුරු වෙළඳාම සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙන මේ ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නේ ඉඳලා ඩීසල් යොදාගෙන ගේන වාහන නැවතිලා තියෙන්නේ. පොලිං වල දවස් ගණන් නතර වෙලා ඉන්නවා. ඒ නිසා මේ වාහන වලින් ගේන බඩු විලෙන්දු නැති ඉඳලා විලෙන්දු නැතිකම නිසා අපිට විකුණ ගන්න විදියක් නැහැ. කොහොම අඩු මිලට ඉල්ලන්නේ. සතියක් දෙකක් තුනක් වෙළඳාම නැහැ. වෙළඳාම නැගෙන්නේ පෙට්‍රල් ප්‍රශ්නේ ඩීසල් ප්‍රශ්නේ එහෙන් ගන්න මුදලට අපිට මේ විකුණන්න බෑ. ඔය ව්‍යාපාර මට්ටම අඩු වෙලා වාහන ප්‍රවාහනේ නැහැ ඩීසල් ප්‍රශ්නේ නිසා විලෙන්දුට බඩු ගේන්න යන්න ඩීසල් උත් නැහැ බඩු ගන්න එන ගොවියන්ට එතකොට පාරිභෝගිකයට එළවලු ගන්න ඩීසල් නැහැ මිනිස්සු ඩීසල් පොලිම ඉන්නේ. මේ අතර ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හමුවේ හටගත් විදුලි අර්බුදයේ හේතුවෙන් අදත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවා. ඉංග්‍රීසි හොඩියේ අකුරු අනුව මෙම කප්පාදුව ක්‍රියාත්මකයි. විදුලි පාවිච්චි කරනන්ගේ සංගමය පවතින විදුලි අර්බුදය ගැන මෙලෙස අදහස් පළ කළා. ජනතාවට ප්‍රශ්න රාශියක් තියෙන වෙලාවක මේ විදුලි බිල වැඩි කරන්න හදන වෑයම අසාර්ථක කරන්න තමයි අපි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ හැටියට ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ විදුලි අර්බුදයට අනකරන විනකරන අයට ඉල්ලාද අපි පොල්ගෙඩියක් පේ කරන්න ආරම්භ කරා. ඒ නිසා මේ පොල්ගෙඩිය අපි තව දින කීපයකින් මේක හොඳාකාරව පේ වුණාට පස්සේ අපේ ගුරුන්වහන්සේ අපට කියලා දීලා තියෙනවා මේ පොල්ගෙඩිය පෙන්නුම් කරනවා. ඒ නිසා මේකට අස්සම් කරන්නා වූ අනුමැතිය දෙන්නා වූ සියලු දෙනාටම ඒ සියලු දෙනාටම කියන් කියලා ජනතාව වෙනුවෙන් අපි අද දිනේ ඉල්ලා සිටමින් මේක ඉදිරියට අපි කරගෙන යන්න. මේ අද දින කරන්නා වූ කන්නලව රටට ජාතියටත් සෙත්පතා කරන්නා වාගේම මේ විදුලිය සංසිඳවා මේ කරන්නා වූ විදුලි මාපිය අවට වැඩියන් සාදු සාදු ඕන් ඉන්න මුක දන්දුකවා දේවරාජයෙන් මුක උදේ වබරූපම් මධ්‍යම මහේශ්වර රූපම් සවස විශ්වරූපම් මෙවැනි අවතාර ඇති සූර්ය දිවරාජින්ගේ සන්නයි අද මං ගන්නේ ඕන් ජයපති ජනපති ඊශ්වර දේහං ජයකටතර ශ්‍රීන් ඕම් මන් දේ විදායක බල බුද්දේ බලං. දැන් දේශපාලන වේදිකාවෙන් නැසුණු කතා. බඩුමිල 3-4 ගුණයකින් වැඩි වෙලා තෙල් ටික නැහැ ගෑස් ටික නැහැ පෝර ටික නැහැ. මට මතකයි අජිත් නිවාද කබ්ලාල් මුදල් ඇමති වෙලා ඉද්දි ප්‍රකාශ කරයි රෝඩ් මැප් එකක් තියෙනවා ඒකෙන් රට ගොඩ ගන්නවා කියලා. පෝලිං වල මිනිස්සු මැරෙන රටක් විදියට අපේ රට අඳුනලා තියෙනවා. මේ මිලිග්‍රෑම් 500ක SLS සාතික ලාංජනේ සහිත වතුර බෝතලය මේ සිංහල දෙමළ අවුරුද්ද ඉවර වෙන තෙක් අපි රුපියල් 35 මිලට ලබා දෙනවා. මේ බෝතලේ සදාන් කරලා තියෙනවා පාවිච්චි කළාට පස්සේ බෝතලේ සත්වසිත ආපහු බාර දුන්නාම මේ බෝතලේට දෙනවා රුපියල් 10ක් ආපහු. දැන් කට්ට පැනලා ඉවරයි. ඉතන කාලේ අපි තිල්ලුවා සරබා සමුලව පවත්තන්න කියලා. දැන් එහෙම නැහැ. අපි ආණ්ඩුවේ ඇතුලේදී අභ්‍යන්තර ප්‍රශ්න විසඳුම් ලෝ හොයාගන්න තමයි මේ සරබා සමුලව කාණ්ඩුව කැදවලා තියෙන්නේ. ඒ නිසා ඒක අපිට අදාළ නැහැ කියලා අපි හිතනවා. ඕනම කෙනෙකුට පාටක් තියෙන්න පුළුවන් පක්ෂයක් තියෙන්න පුළුවන් දේශපාලන දර්ශනයක් තියෙන්න පුළුවන්. මේ සියලු දේ කරන්න පුළුවන් වෙන්නේ මේ මාතෘභූමිය තිබ්බොත් විතරයි. පිරිමියා තෑගි දෙනවා තැල්ල ආදරවන්තියට. හැබැයි තැල්ල බඳින්න බෙල්ල තියෙන්න. බෙල්ල නැතුව තැල්ල බඳින්න බෑ.
කොහමද දැන් කෝච්චිය ගීලා ඉවරයි මේ රටේ ආර්ථිකය නැති වෙලා දේශපාලන නැති වෙලා ඔක්කොම නැති වෙලා තියෙන්නේ ඒ සිස්ටම් එක පැරලයිස් වෙලා තියෙන්නේ පක්ෂවලය පක්ෂ මතය ගෙනියන්න ඒක නෙමෙයි කරන්න ඕනේ පාර්ලිමේන්තුවක් ඇතුළට ආවම පාර්ලිමේන්තුවේ සියලු දෙනාම අපි එකට එකතු වෙලා මේ රට වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍ය අපි එක එක්කෙනා එක එක්කෙනාගේ වගකීම හරියට ඉෂ්ට සිද්ධ කරනවා නම් මේ ප්‍රශ්න නැහැ සියත යලිත් සම්මානයට පාත්‍ර කරමින් සියත FM උපදේශක ප්‍රවීණ නිවේදක අරවින්ද ලොකුගේ මහතා ඊයේ අඛණ්ඩව 7 වන වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා 2022 ස්ලිම් කැන්ටා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ජනතා නිවේදකට හිමි සම්මානයයි අරවින්ද ලොකුගේ මහතා දිනාගත්තේ සිංහල දමිල ඉංග්‍රීසි ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා 6කින් සමන්විත වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයට ඊයේ දිනය තවත් සුවිශේෂී දිනයක් බවට පත් වුණා අප මාධ්‍යාලයේ ප්‍රමුඛතම නාලිකාවක් වන සියත FM මේවන විට නගරයක් ගමක් පාසා ජනතා හදවත් ආකර්ෂණය කර අවසන් ජනතාවගේ හදවතේ රැඳි රේඩියෝව ලෙස සියත FM සිය කිරුළ දිනාගනිද්දී සියත FM නාලිකාව සමග අප මාධ්‍යාලයේම යලිත් වරක් සම්මානයට පාත්‍ර කිරීමට සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතාට ඊයේ දින හැකි වුණා 2022 ස්ලිම් කන්ට්‍රා ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනතා රේඩියෝ නිවේදක ලෙස යලිත් වරක් අරවින්ද ලොකුගේ මහතා සම්මානෙන් පිදුම් ලැබුවා අරවින්ද ලොකුගේ මහතා ලබාගත් මෙම ජනතා සම්මානය සුවිශේෂී වාර්තාවක් දවනවා අකණ්ඩව 7 වන වරටයි ජනතා සම්මානෙන් අරවින්ද ලොකුගේ මහතා මෙලෙස පිදුම් ලැබුවේ රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍ය ශාස්ත්‍රයේ තුල ඉතා විශිෂ්ට දක්ෂතා දක්වන දක්ෂයින් අගය කරමින් එම දක්ෂයින්ට දක්ෂතාවන්ට නිසි ඇගයීම් ලබා දෙන සම්මාන උළෙලක් ලෙස ස්ලිම් සම්මාන උළෙල හැඳින්විය හැකි සතියේ සෑම දිනක මුදැසන 7 සිට පෙරවරු 10 දක්වා සියත FM ඔස්සේ විකාශය වන අරවින්ද ඇන්ඩ් ආශ්වර්යා වැඩසටහන මේවන විට ජනතාවගේ ඉහළම සම්මානයට පාත්‍ර වී තිබෙනවා සියත යලිත් සම්මානයට පාත්‍ර කළ සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතාණනි ඔබට සියත TV අපගේ උණුසුම් සුබ පැතුම් ප්‍රවීණ ලේකක හා කවියෙකු වන අජන්ත සෙනවිරත්න මහතාගේ ආමග දිගේ මතක පිටු කියවුම් සැඳෑව ඊයේ පසුරුවේ පැවැත්ුණා ඒ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් කලාකරුවන් මාධ්‍යායතන ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලාංකීය ලේඛන ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් රන් අකුරින් සටහන් කළ සුවිශේෂී ලේඛකයෙකු කවියෙකු ලෙසයි අජන්ත සෙනවිරත්න මහතා හැඳින්වෙන්නේ. වෘත්තීමය වශයෙන් ඉංජිනේරුවරයෙකු වන ඒ මහතා එළිදැක් වූ විවිධ ප්‍රවර්ගානුගත කුදි සමුච්චය සහ ජාතික කලා මෙහෙවර උදෙසා වූ මතකාපරිචණයේ යෙදෙන ආමග දිගේ මතක පිටු සැඳෑව ඊයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම අවස්ථාවට විද්වතුන් කලාකරුවන් සහ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුව මහතා ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානින්ද එක්ව සිටියා. කිරීම අවශ්‍ය හේතුව මොකද ඒක මම දන්නවා මගේ ඇඟටත් මගේ බුද්ධියටත් හොඳයි ඒ වගේම මේක කියවන පාඩකයටත් හොඳයි මොකද ඒ කාබනික අස්වැන්නක් ලැබෙන නිසා ඒ වගේම කාබනික අස්වැන්න ටිකක් අඩු මම මතුවටත් පුළුවන් තරම් උත්සාහ කරන්න එවැනි බ්‍රොයිලර්කරණය නොවු කාබනික අස්වැන්නක් ලබා දෙන්නට මම හිතනවා අර අපේ ආනන්ද කවියා කිව්වා වගේ හැකියාවක් ලැබුණොත් 100ක් කියන්න මැරෙන්නේ ඉස්සෙල්ලා ඒ මගේ අජන්තයේ කාර්යභාරයේ මට පුදුමයි මේක අගය කරන්න පිරිසක් එකඟ වීම සම්බන්ධයි. තමුන්නාන්සේලා දැන හෝ නොදැන මේ කරපු වැඩේ ඉතා විශිෂ්ට වැඩ. මතක තියාගන්න ඒක ඔබ ජාතියට කරපු වැඩක්. මේ බඳු අය තව ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඒ ධෛර්යය ලැබෙන්න බුද්ධිමතුන් වශයෙන් ඔබ මේ ඉන්න කුඩා සමූහයේ උනත් ඒ මහා චින්තන වෙනසකට දායක වෙයි කියලා. අද අපේ කතානායක කලාකාරයෙක්. ඒ වගේම කවියෙක්. ගත්තතුවරේ එක්තරා විදිහක අපි හිතන්නේ නැති මනසෙ වෙන්න පුළුවන් ජීවිතේ වෙන්න පුළුවන් අඳුරු මුළු වලට ටෝච් එලි ගහන යම්කිසි පර්යේෂකයෙක්. ඔහු ඉංජිනේර හුදු ආයතන ප්‍රධානීකම මතුලව මුළු මහත් නව්‍ය නාලිකා පෙරලියක පුරෝගාමී. මම එහෙම තමයි අජන්ත දකින්නේ. ඒ මිත්‍රයා තුළ ජීවත් වෙන විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන විවිධ භූමිකාවන් වලට පනපවන්න පුළුවන් අපූර්වතම මිනිස්සෙක් ඒ මිත්‍රයා තුළ ජීවත් වෙනවා කියන එක කියන්න ඕන.
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු ඝාතනය කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු පොලු මුගුරුවරින් සහ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැස්බෑව මාවින්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරුපියෙක්. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කළ තරුණයෙකුට ඝාතනයට ලක් වූ මෙම රියදුරා විසින් සෙමින් යතුරුපැදියේ ධාවනය කරන ලෙස අවවාද කිරීමක් සිදු කර තිබෙනවා. එෙහිදී එයට උරණ වූ එම තරුණයා පිරිසක් සමග බලශක්ති අමාත්‍යවරයාගේ රිය දුරට පහර දී ඝාතනය කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ඝාතනයට සම්බන්ධ පිරිස් මේ වන විට කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ මරණකරු තමගේ නිවස ඉදිරිපිට මාර්ගයේ සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පුද්ගලයෙකු ඒ ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු අවස්ථා කීපයක් ගමන් කොට තිබෙනවා. ඉතා වේගයෙන් මේ අවස්ථාවේදී මෙම මරණකරු ඒ ආකාරයට පාරේ වේගයෙන් ගමන් නොකරන ලෙසත් දැනුම් දී තිබුණා. ඒ අවස්ථාවේදී මේ දෙදෙනා අතර යම් බහිම්බස් වීමක් ඇති වී තිබෙනවා. ඉන්පසුව යතුරුපැදිකරුගේ නිවසේ පියා ඒ වගේම යතුරුපැදිකරුගේ වැඩිමහල් සොහොයුරා සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා නාඳුරණ පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන් පැමිණ මෙම මරණකරුට පොල්ලකින් ඒ වගේම තියුණු ආයුධයකින් සහ විදුරු බෝතලකින් පහර දී තිබෙනවා. යම් කිසි තියුණු ආයුධයකින් පහර දී තිබෙන බවට නිරීක්ෂණය වෙනවා. මේ වුන් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් නිසා එම අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමක් සහ මේ පෞද්ගලික හේතුවක් නිසා සිදු වූ මරණයක් බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගත්තා. සැකකරුවෙක් මේ වන විට ගල්කිස්ස කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු මේ වන විට කළුබෝවිල රෝහලේ හදිස්සි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලාවීමෙන් පසු වෙනවා. ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුවත්නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.